වල අලුත් ත්‍රිකිල වල අලුතෙන් හටගන්නා දළු වල තමයි මල් හටගන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලාවට මල් පුකුරු අවශ්‍ය ස්ථානවල ලබා ගැනීම සඳහා තමයි කප්පාදු කියන එක කරන්නේ. ඉදිරියට මාස 3 කීලි කාලයක් තියෙන කාලය තමයි හොඳ. කෙටියෙන් කිව්වොත් අවුරුදු දෙපාරක් මෙදි කප්පාදු කරන්න පුළුවන්. එකක් ජනවාරි මාසේ අනිත් එක ජූනි මාසේ. මාසේ මොන දිනේද කප්පාදු කරන්න කියන එක තීරණය කිරීම ඉතාම වැදගත්. කප්පාදු කරන්න පුළුවන් මෙන්න මේ වගේ රිකිල්ලක කෙලවර ගත්තාම අංකුර ඊලි කාලයක් තියෙන කාලේ තමයි හොඳ. දෙවෙනි කාරණේ තමයි තැන් තැන්වල කුඩා අංකුර මෝදු වෙන්න පටන් ගන්න. කෙලවරට මේ වගේ මෝරපු හරියේ කොළ දෙකක් තුනක් කහපාට වෙන්න පුළුවන්, ඉදිලා වැටෙන්න පුළුවන්. ඊට අමතරව වැල්වල තැන් තැන්වල සමහර විට කුරුල්ලු කූඩු බඳින්න පටන් ගන්නවා. වැල් වලින් 130ක ප්‍රමාණයක් විතර වගේ තමයි දකින්න පුළුවන්. ඒ වගේ වෙලාව දැක්කට පස්සේ තමයි අපි දිනය තීරණය කරන්නේ. දැන් මිදිවැල කප්පාදු සඳහා සූදානම් කියලා. තමයි මිදිවැලේ මුල ඉඳලා අඩි 3ක් ඈතින් අඟල් 9ක් විතර පළල අඟල් 9ක් විතර ගැඹුරු කාණුවක් කපන්න ඕනේ. මේකටත් හේතුව අපි තව දැඩි තත්වයක් ලබා දෙන්න ඕනේ මිදිවැල සඳහා. එතකොට තමයි මල් හට ගන්න අංකුර උත්තේජන වීම සිද්ධ වෙන්නේ. මේ කාරණා ටික කරාට පස්සේ කාණුව කපලා දවස් 5ක් විතර ගියාට පස්සේ තමයි අපි කප්පාදු කිරීම කියන ක්‍රියාවලිය කරන්නේ. එතනදිත් අපි කරන්නේ කප්පාදු සඳහා සුදුසු රිකිල්වල මේ වගේ අංකුර පහක් මහතේ වගේ අංකුර පහක් ඉතිරි කරලා එතනින් කපල ඉවත් කරනවා. කප්පාදු කරපු වැලක හුඟක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ දුඹුරු පාට කොටස් විතරයි. කොළ පාට කොටස් කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. මීට වඩා කුඩා රිකිලි තියෙනවා නම් මීට වැඩි කුඩා රිකිලි තියෙනවා නම් ඒ වගේ ප්‍රමාණය අනුව අංකුර දෙකක් තුනක් වගේ ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී සැකිල්ලේ හිස් තැන් වගේ තියෙනවා නම් ඒ ටික පුරව ගැනීම සඳහා අපි මේ වගේ රිකිලි අංකුර දෙකක් තුනක් විතර අඩු අංකුර සංඛ්‍යාවකින් කපා ගන්නවා. එතකොට මේකෙන් වෙන්නේ මෙතනින් හටගන්නේ වර්ධනය වෙන වර්ධන අංකුරයක්. ඒ නිසා ලබන කන්නේදී මිදිමැස්ස පුරා විහිදුණු සැකිල්ලක් ලබා ගැනීමත් ඒකේ කර්මය. Thank you.